පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විශාල බලාපොරොත්තු ඇතුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 159ක් පත් කළා. ඇත්තරම මේක ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් කියන්නත් අමාරුයි. එය ඉක්මවා ගිය ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තරම ජාතික ජනබලවේගයට සම්බන්ධ වෙච්ච අය විතරක් නෙමෙයි, මුළු රටේම විවිධ සමාජ ස්තරවල, විවිධ සමාජ කණ්ඩායම්වල හැම කෙනෙක්ම සහයෝගය දීපු ඡන්ද ප්‍රතිඵලයක් තියෙන්නේ. එතනින් පස්සේ අපි ඊයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුන් දුන්නා. මේ කෘෂිකර්ම, ඉඩම් වාරි මාර්ග, පසු සම්පත් අමාත්‍යංශය තමයි මම අද වැඩ බාරගත්තේ. අපේ ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලෙත් එක්ක, මේ ආයතන සියල්ලෙම වැඩ කරන අයත් එක්ක අපි එකතු වෙලා අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තු, අපේක්ෂාවන් ඉෂ්ට කරන්න අපි වැඩ කරනවා. ඒ සම්බන්ධයෙන් අපිට අභියෝගයක් නැහැ. අපිට විශ්වාසයි, අපි මූණ දීලා තියෙන අභියෝගත් එක්ක ඒවා ජය අරන් අපිට පුරුද්දක් තියෙනවා. ඒ වගේම මේ ශේෂ්ත්‍රයේ ජනතාව බලාපොරොත්තු වෙන ජයග්‍රහණයක් ලබා දෙන්න කටයුතු කරනවායි කියන ඒ විශ්වාසයත් එක්ක අපි ජනතාවට සහතිකයක් දෙන පොරොන්දු වෙනවා. ජනතාවගේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරනවා කියලා. ඒ වගේම කෘෂිකර්ම, ඉඩම් වාරි මාර්ග, පසු සම්පත් කියන මේ ශේෂ්ත්‍රවල වැඩ කරන, අපේ මේ ආයතනවල වැඩ කරන දෙපාර්තමේන්තුවල අමාත්‍යංශයේ ආයතනවල වැඩ කරන අයටත් විශාල ගැටලු තියෙනවා. පහුගිය කාලේ ඒවා අපි දන්නවා, වාර්තා වෙලා තියෙනවා. මම වෘත්ති සමිති ව්‍යාපාරයේ යෙදිච්ච කෙනෙක් විදියටමත් රාජ්‍ය සේවයේ තියෙන ප්‍රශ්න ගැටලු ගැන අවබෝධයක් තියෙනවා. මේ ආයතනවල වෘත්ති සමිති තියෙනවා. ඒ හැම කෙනෙක් එක්කම එකතු වෙලා ඒ ප්‍රශ්නවලටත් සාර්ථකව උත්තර හොයනවා අනිවාර්යයෙන්ම. මොකද හොඳ ප්‍රතිඵල ගන්න නම් රටට තෘප්තිමත්ව වැඩ කරන රාජ්‍ය සේවකුත් අවශ්‍යයි. ඒ වෙනුවෙනුත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙනකොට ගොවියාට පොහොර ටික නම් තාම හම්බුනේ නැහැ කියලා මෙසේජ් නගනවා. මොකද ඔබතුමාට දැන් ආපු ගමන්ම කරන්න ලොකු වැඩක් තියෙනවා. ඔය ලොකු වැඩක් නැහැ. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක මේ වෙනකොට කතා කරලා තියෙන්නේ. ඒක අදහස් වෙනකොටම ඒකට විසඳුම් ලැබෙනවා. දැන් මේ හිටපු ඇමතිවරු නවත්තලා ගිය තැනින් පටන් ගන්නද ඔබතුමා අලුත් වැඩපිළිවෙලක් විදිහට යනවද? මොකද වෙන්නේ? ඔය ඒගොල්ලෝ නවත්තපු තැන නරක තැනක්නේ. ඒ තැන් වලින් පටන් අරන් ඉස්සරහට යන්න බෑ. කොහොමත් අපි පරණ කතා පැත්තකට තියලා අලුත් කතාවක් පටන් ගන්නවා. කෘෂිකර්මයේ සියලු ගැටලුවට ඔබතුමාට විසඳුම් දිය හැකි? අනිවාර්යෙන්, ඕනම අභියෝගයකට පිළිතුරු ලබා දීමට ශක්තියක් තියෙනවා. විශේෂයෙන් මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන නිලධාරී මහතුරු ඇතුළු වැඩ කරන අපේ රාජ්‍ය සේවයට මනා පළපුරුද්දක් තියෙනවා. ඒ පළපුරුද්දත් සම්බන්ධ කරගෙන ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඔබතුමා බලාපොරොත්තු වෙච්ච එකම හම්බුණාද නැත්නම් ඔබතුමා බලාපොරොත්තුෙන් හිටියේ මේකමද? මම ඇමතිකමක්වත් මන්ත්‍රීකමක්වත් බලාපොරොත්තුෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයි කවදාක්වත්. අපි හැමදාම දේශපාලනය කරා, බාර දුන්නේ මේ වැඩේ. මේ වැඩේ හොඳයි, බාරගත්ත වැඩේ කරනවා. දැන් හුඟක් අය කියපු දෙයක් තමයි, කරපු චෝදනාවක් තමයි මේ එල්බෝට් කාර්යෝ තමයි මේක බාරන තියෙන කිසි දෙයක් පළපුරුද්ද නැහැ කිය. ඔබතුමාලට කොහොමද කරගන්න හැකියාව? මම දේශපාලනය ගොඩක් කල් කරලා තියෙනවා. මීට කලින් ඇමතිකනුත් කරලා තියෙනවා.